කඩනේ පැත්තේ ඒගොල්ලෝ නීතිය කඩලා තමන්ගේ ආරක්ෂා කරගන්න පැත්තේ එවැනි විදිහ දුලාංජලි ප්‍රේමදාස සල්ලි අච්චු ගහලා අපි දැන් නැහැ කවුද අච්චු ගෙව්වේ කියලා හැබැයි ආ මාට්ටුණා ලක්ෂ 20ක් 5000 කොළ වලින් බැංකුවට අරන් ගිහලා බලනකොට බැංකුවේ මහත්තයා පරීක්ෂා කරලා බලනකොට මොකද්ද බැංකුවේ මහත්තයා පරීක්ෂා කරලා බලනකොට හොර සල්ලි තමුන්නාසලගා 5000 කොළ දෙකක් තිබුණා සති දෙකක් රිමාන්ඩ් ලක්ෂ 20ක 5000 කොළ තිබිලා නෑ එයා හොඳ නෑනි එයා හිටපු ජනාධිපතිගේ දියණියනි ගෙදර එව්වා ඒ කියන්නේ ඒකල මොන පැත්තද නීතිය කඩන පැත්ත ඒ නිසා ඒ කඳවුරම තියෙන මොකද්ද නීතිය කඩන පැත්ත ඒකට එරෙහි පැත්ත මොකද්ද ජාතික ජන බලවේගයේ පැත්ත නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන පැත්ත ධනය තියෙනවද බලය තියෙනවද දුප්පත්ද පොහොසත්ද වේදකින් තොරව නීතිය සමානව ක්‍රියාත්මක කරන පැත්ත මාලිමාවේ පැත්ත වෙනදා ඒගොල්ලන්ගේ එක පාර්ශයකට වඩා අපි පොඩි ඒතර ඒගොල්ලන්ට එකතු වෙන්න බල කරන්නේ නැහැ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ මේ බදුල්ලේ මේ දහස් සංඛ්‍යාත ජනතාව රැස් වෙලා ඉන්න විදිය බලපුවම පේනවා හතර දෙනාම එකතුලා මාලිමාව උඩින් කියලා එනිසා මොකද වෙන්නේ හතර දෙනා එකට වේදිකාවට නැංගේ නැතුවට එකම කතාව වේදිකාවේ කියනවා කියන්නේ වේදිකා වෙන වෙනම කතාව එකම පාට වෙන වෙනම කතාව එකට නේද එමෙ නේද ඒගොල්ලෝ රැට රැට එකතු වෙලා උඹේ වේදිකාවේ මේක කියපම් මාලිමාවට විරුද්ධව අපේ වේදිකාවේ මේක කියන්න රැට එකතු වෙලා කතා කර කර නගින්න වේදිකාව වලට නැගලා ඉල්ලගෙන ඔයාගේ වේදිකාවේ මේක කියන්න මාලිමාවට විරුද්ධව අපි මේක ඇල්ලගෙන මාලිමාවට විරුද්ධව මහින්දානන්දුම මේක කියපම් ජොන්ස්ටන් උඹ මේක කියපම් නේද සජිත් උඹ මේක කියපම් ඔකයි වෙලා තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද දේශපාලනේ මේ බෙදීම හොඳද නරකද මේක හොඳ බෙදීමක් ලංකාවේ මෙතරකල් දේශපාලන තිබුණ වංචාකාරී බෙදීමක් රැවටිලිකාරී බෙදීමක් මුලාකරන බෙදීමක් ලංකාවේ හරිම බෙදීම පෙන්눔 කරලා ඉවරයි බැරිකේඩ් එක තියෙනවා බැරිකේඩ් එකෙන් දෙපැත්තේ කට්ටි ඉන්නවා එකක් මාලිමාව අනිත් එක අතුරු පතුරු ඔක්කොම එකතු වෙලා එක කඳුරක් ඇදෙදී ඉන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ ඔක්කොම එකතු වෙලා අවලාද ගැහුවොත් ඔක්කොම එකතු වෙලා බොරු කිව්වොත් ඔක්කොම එකතු වෙලා මාලිමාවට ගැහුවොත් අද ජනතාව ඒවට රැවටෙන්නේ නැති තරමට ශක්තිමත් ඉස්සර මේ රටේ ජනතාව ඒගොල්ල රවට්ටපු ආකාර කීපයක් තිබුණා කොහොමද රවට්ටන්නේ ඉස්සර එක විදියකට රවට්ටනවා වාහන හතරක් පහකින් එනවා ඇඟිලි පහේම මුදු දාගෙන කණුවේ ගැට ගහන සයිස් බේස්ලට් එකක් අතේ දාගෙන ලොකු අවු කණ්ණාඩි දාගෙන නේද නතර කරනකොට නේද රෝද හතරෙම බ්‍රේක් ගාලා නතර කරනවා කට්ටි ඇවිල්ලා දොර අරිනවා සැලුට් ගහනවා ඒතර ජනතාව විතර මොකද්ද අම්මා මාර ප්‍රභූරේ කැවිලා ඉන්නේ අපිට වඩා උඩ මිනිහෙක් අපි පාලනය කරන්න සුදුසුම මිනිහෙක් බලන්නකො උස බලන්නකො පාට බලන්නකො වාහනේ බලන්නකො ඇතේ ඇඟිලි බලන්නකො ආරක්ෂාව ජනතාව විතර මොකද්ද ජනතාව විතර අපි පාලනය කිරීම සඳහා ප්‍රභූත්වයෙන් කෙනෙක් ඇවිල්ලා කියලා දැන් ජනතාව දන්නව එනකොට මොකද්ද පට්ට හොරෙක් එහෙම නෙවෙයිද ඉස්සර මොකද කරේ ඉස්සර ඔය විදියට ඇවිල්ලා ජනතාව රැවට්ටුවා අද මොකද වෙලා තියෙන්නේ එනකොටම දන්නවා මුගේ ගැහිල්ල මොකද වෙලා තියෙන්නේ අද ජනතාවට ඒකට රවට්ටන්න බෑ. එහෙම රවට්ටන්න නැද කාලයක්. ලොකු වාහන වලින් එනවා. නේද කට්ටිය වට කර ගන්නවා. ආරක්ෂාවට හැට උටවමාරක් ඉන්නවා. අවු කන්නානේ කළු කන්නඩි දා ගන්නවා. මහේ සාක්ෂි ලීලාවෙන් බහිනවා. කට්ටි හිතනවා අපිව පාලනය කරන්න අපෝ ආපු රාජවංශේ පොර. දැන් ජනතාව දන්න මොකද්ද? අපි මේ විපතටපත් කරපු කම්බ හොරෙන්. දේශපාලන වෙනස් වුණා. ඊට පස්සේ තව ආකාරයකට මේ රටපා ජනතාව වරවට්ටුවා කොහොමද ප්‍රාදේශීය වශයෙන් ඡන්දි හැදුවා අනිත් රැස්වීමට ගියොත් ගෙදරට ගල් ගහනවා කිව්වා අනිත් රැස්වීමට ගියොත් සමෘද්ධිය කපනවා කිව්වා වෙන රැස්වීමකට ගියොත් රස්සාවෙන් අයින් කරනවා කිව්වා කිව්වේ නැද්ද බය කරා ගම් ගමේ රැස්වීමක් තියෙන වෙලාවකට ඒ ගමේ ඡන්දියා බයිසිකලෙන් රැස්වීම වටේ නේද වට දෙකක් විතර කරගෙනවා ඒතර කට්ටිය හිතනවා ආ සෝමේ නේද ඡන්දි සෝමේ පාරේ රැස්වීමට යන්නේ නැහැ. මොකද උනේ? මොකද උනේ? ඉස්සර ජනතාව බය කරලා ප්‍රාදේශීය ඡන්දින් අදලා
ඒගොල්ල රටේ ජනතාව යටපත් කරලා ඡන්දෙ ගත්තා. දැන් මොකද උනේ? ඒගොල්ලන්ගේ ලොකුම ඡන්දිය ගෝඨාභය. මොකද උනේ? මොකද උනේ? ගේ පිළිකන්න පැත්තෙන් පැනලා හැංගිලා රටින් පැන්නා. ඒගොල්ලන්ගේ ලොකුම ඡන්දිය මහින්ද රාජපක්ෂ. මොකද උනේ? නේද? ඉස්සර මුල්ගිරි කළ වෙඩි තිප්ප කියලා ආරංචි. පස්සේ නඩුවේ බේරුණා. මුල්ගිරි කළ ඡන්දෙදි වෙඩි තිප්පා. හොඳ ඡන්දි. ජනතාව මොකද කරේ? ওই ඡන්දිට යටත් වෙලා බය හිටියා. හැබැයි ලොකුම ඡන්දිය මහින්දට මොකද උනේ? ජනතාව ගියා වැටලුවා පැන්නා ත්‍රිකුණාමලයේ කැම්ප් එකේ හැංගුණා. ඉස්සර ජනතාව හිතුවා ඒගොල්ල ගාව තමයි බලය. හැබැයි අද ජනතාව දන්නවා ඒගොල්ල ගාව නෙවෙයි බලය තියෙන කාගාවද? අද බලය තියෙන ජනතාව ගාව. ඒ නිසා ඡන්දි කම්මලට ජනතාව රවට්ටපු කාලෙත් ඉවරයි. ඇයි මෙහෙම උනේ? ඇයි මෙහෙම උනේ? මෙහෙම උනේ ඒගොල්ලෝ නොහිතන දේශපාලන පෙරලියක් ලංකාවේ සිදු වෙන්න තියෙනවා. ඒගොල්ලෝ හිතන් හිටිය අගමැතිකම් ඒගොල්ලන්ගේ උරුමය DS ඩඩ්ලි JR රනිල් වික්‍රමසිංහලා එක පවුල් සංස්ථාවක්. අපේ රටේ අගමැතිකම් ජනාධිපතිකම් උරුම ඒ පවුලට. SWR බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක. අපේ රටේ අගමැතිකම් ජනාධිපතිකම් උරුම ඒ පවුලට. රනිල් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම් අගමැතිකම් උරුම රාජපක්ෂ පවුලට. ආර් ප්‍රේමදාස ඊළඟ වෙන්නේ ඒගොල්ල උරුමය, පිය උරුමය. ආ සජිත් ඒගොල්ල හිතනවා ඒගොල්ලන්ගේ පවුල් වලට තමයි අගමැතිකම් ජනාධිපතිකම් උරුම. මේ රට පාලනය කරන්න උරුම කාටද? එක්කෝ සේනරායකල ජයවර්ධන වික්‍රමසිංහල පවුල් සංස්ථාවට, එහෙම නැත්නම් බණ්ඩාරනායක පවුල් සංස්ථාවට, එහෙම නැත්නම් ප්‍රේමදාසලා පවුලට, එහෙම නැත්නම් රාජපක්ෂලා පවුලට. ලංකාවේ මොකද වෙමින් තිබෙන්නේ? අන්නේ පවුල් සංස්ථාවෙන් මේ රට පාලනය කිරීමේ බලය සාමාන්‍ය පවුල් වලට ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය ගරු කරන වෘත්තියක් බවට පරිවර්තනය කරනවා. කොතනද පටන් ගන්නෙ? ඇමති මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද අයින් කරනවා. සාමාන්‍ය රාජ්‍ය සේවකයා මන්ත්‍රීවරයා එකතැනට ගිනව. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍ර ඉවත් කරනවා. ඇමතිවරුන්ට දෙන ගෙවල් නතර කරනවා. ඇමතිවරුන්ට දෙන ලයිට් බිල ගෙවන්න ආණ්ඩුවෙන් නතර කරනවා. වතුර බිල ගෙවන්න ආණ්ඩුවෙන් නතර කරනවා. හැඳි ගේ රූප දෙන්න ආණ්ඩුවෙන් නතර කරනවා. ඇඳ ඇතිරිලි දෙන්න ආණ්ඩුවෙන්. මතක තියාගන්න, බුදියන්නේ ආණ්ඩුවේ ඇඳේ, පොරව ගන්නෙත් ජනතාවගේ රෙද්දක්. ලැජ්ජයි මේ පාලකයෝ. මතක තියාගන්න, මේ ඔක්කොම අපි අහෝසි කරනවා. හිටපු ජනාධිපතිවරු බලාගන්නක නතර කරනවා. ජනාධිපතිතුමනි විශ්‍රාමයට පහෝසි කරනවා. ඇමතිවරකට වාහන හතට දෙන්නක නතර කරනවා. නතර කළා ජනතාවට කියලා මොකද්ද? මෙන්න අපේ භාණ්ඩාගාරේ කඩාවැටලා තියෙන්නේ, රට කඩාවැටලා තියෙන්නේ. මාලිමාවේ අපි ලෑස්ති රට හදන්න, අපි තමුන්නාසලගේ දුක දන්න, තමුන්නාසලත් එක්ක එකට ජීවත් වෙන මේ රට වෙනස් කිරීම සඳහා නැගී සිට මිනිස්සු කියලා අපි අවිලා පණිවිඩ කියන්න. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි මේ රට හදන ආණ්ඩුවක් ගොඩනගමු. ඒ වෙනුවෙන් ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් තියෙන්නේ. අපි ඉතාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, ඒ ශක්තිමත් සහ ස්ථාවරව මේ ඡන්දය ලබා ගැනීම සඳහා කළ හැකි සියල්ලක් කරන මතක තබා ගන්න. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න, මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාලිමාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම.